ධර්මකාය වන්දනා ක්‍රමය ධර්ම වලින්ම බුදුරුව තමන්ගේ සිතින් නිර්මාණය කරගෙන වන්දනා කරන මේ ක්‍රමය පැරණි පුස්කොළ පොතක තිබූ දුර්ලභ වන්දනා ක්‍රමයකි. මේ වන්දනා ක්‍රමය ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසනයේහි වැඩවෙසෙන මාබෝ පිටියේ පඤ්ඤරතන ආයුෂ්මතුන් වහන්සේ නිතර නිතර භාවිතා කරති. අපට මේ ලැබුණේ ඒ ආයුෂ්මතුන් ගෙනි. වන්දනා වාක්‍ය. සබ්බං යුත ඥාන පවර සීසං නිබ්බාන රම්මන විලසිත කේසං චතුත්ථ ඥාන පවර ලලාටං වජිර ඥාන සමාපatti පවර උන්හා හාසං නීල කසින සෝභාතික්කන්ත පවර හමු යුගලං දිබ්බ චක්කු පඤ්ඤා චක්කු සමන්ත චක්කු බුද්ධ චක්කු ධම්ම චක්කු පවර චක්කු ද්වයං දිබ්බ සෝත ඥානං පවර සෝත ද්වයං ගෝත්‍ර භූ ඥාන පවර උත්තුංග ගහනං මග්ගඵල විමුක්තිඵල ඥාන පවර ගන්ධ ද්වයං සත්තිංස බෝධිපක්ඛිය ඥාන පවර සුභ දන්තං ලෝකීය ලෝකුත්තර ඥාන පවර ඔට්ඨ ද්වයං චතුමග්ග ඥාන පවර චතුදාඨං චතුසච්ච ඥාන පවර ජීවහං අප්පටිහ ඥාන පවර අනුකං අනුත්තර විමුක්ඛාදිගම ඥාන පවර කණ්ඨං ත්‍රිලක්ෂණ ඥාන පවර ගීව විරාජිතං චතුසච්ච ඥාන පවර බාහු ද්වයං දසානුස්සති ඥාන පවර වට්ටංගුලි සේබං සත්ත සම්බොජ්ජංග පවර උරතලං ආසයානුසය ඥාන පවර තන යුගලං දසබල ඥාන පවර මජ්ජිම අංගං පටිච්ච සමුප්පාද ඥාන පවර නාභිං පංචින්ද්‍රිය පංච බල පවර ජගණං චතුසච්ච ඥාන පවර ඌර් ද්වයං දස කුසල කර්මපත පවර ජංඝා ද්වයං චතු ඉර්ධිපාද පවර පාද ද්වයං සීල සමාධි පඤ්ඤා පවර සංඝාටින් හිරෝතප්ප පවර පාංශුකූල චීවරං අට්ඨාංගික මග්ග ඥාන පවර අන්තර වාසකං චතු සටිපට්ඨාන පවර කාය බන්ධනං අඤ්ඤ සං දේව මනුස්සානං යස්ස තමග්ගාදී ඥාන සබ්බං යුත ඥානාදී ධම්මකාය මනං තම් බුද්ධං නමේහං ලෝකනායකං තේරුම සියල්ල දත් නුවණ නැමැති උතුම් හිස ඇත්තා වූ නිවන් අරමුණ නැමැති ලෙල දෙන කේශයන් ඇත්තා වූ සිව් දහන් නැමැති උතුම් නලල ඇත්තා වූ වජිරඥාන සමාපatti නැමැති උතුම් ඌර්ණ රෝම ශෝභා ඇත්තා වූ නීල කසිනයාගේ අලංකාරයේ ඉක්මවා සිටින උතුම් බැම යුවල ඇත්තා වූ දිබ්බ චක්කු පඤ්ඤා චක්කු සමන්ත චක්කු බුද්ධ චක්කු ධම්ම චක්කු යන පංච ඥාන නැමැති උතුම් නෙත්තිවල ඇත්තා වූ දිව්‍ය ශෝත්‍ර ඥාන නැමැති උතුම් කන්‍යවල ඇත්තා වූ ගෝත්‍රඥ ඥාන නැමැති උතුම් උස්නාසේ ඇත්තා වූ මාර්ගඵල විමුක්ති ඵල ඥාන නැමැති උතුම් දෙකන් මුල් ඇත්තා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති උතුම් දන්තයන් ඇත්තා වූ ලෞකික ලෝකෝත්තර ඥාන නැමැති උතුම් තොල් සංගල ඇත්තා වූ සතර මාර්ග ඥාන නැමැති උතුම් දාඨා ඇත්තා වූ චතුස් සත්‍ය ඥාන නැමැති උතුම් දිව ඇත්තා වූ අප්‍රතිහත ඥාන නැමැති උතුම් හනු ඇත්තා වූ අනුත්තර විමෝක්ෂාදි ගමන ඥාන නැමැති උතුම් කණ්ඨය ඇත්තා වූ ත්‍රිලක්ෂණ ඥාන නැමැති
උතුම් ග්‍රීවය ඇත්තා වූ. චතුසත්‍ය ඥාන නැමැති උත්තම බාහු ඇත්තා වූ. දශානුස්මති ඥාන නැමැති උතුම් වට ඇඟිලි ශෝභාව ඇත්තා වූ. සප්ත බෝධ්‍යාංග නැමැති උතුම් ලය ඇත්තා වූ. ආසයානුසේ ඥානේ නැමැති උතුම් තනයුවල ඇත්තා වූ. දසබල ඥාන නැමැති උතුම් මධ්‍ය ශරීරය ඇත්තා වූ. ප්‍රතිත්ති සමුප්පන්න ඥාන නැමැති උතුම් නැබ ඇත්තා වූ. පංච ඉන්ද්‍රිය පංච බල නැමැති උතුම් උකුල ඇත්තා වූ. චතු සත්‍යක් ඥාන නැමැති කලවායුවල ඇත්තා වූ. දස කුසල කර්ම පත නැමැති උතුම් කෙන්ඩා ඇත්තා වූ. සතර ඉර්ධිපාද නැමැති උතුම් පායුවල ඇත්තා වූ. සීල සමාධි ප්‍රඥා නැමැති උතුම් සංගල සිවුර ඇත්තා වූ. හිරි උතප් නැමැති පාංශකූල චීවරය ඇත්තා වූ. අෂ්ටාංගික මාර්ග ඥාන නැමැති උතුම් අඳන සිවුර ඇත්තා වූ. සතර සතිපට්ඨාන නැමැති පටිය ඇත්තා වූ. අන් දෙවි මිනිසුන්ට වඩා අතිශයින් බබලන්නා වූ. සර්වඥතා ඥානාදී ධර්මකාය චිත්තයන් ඇත්තා වූ. ලෝකනායකයන් වූ ඒ බුදුරජාණන් වහන්සේ මම වඳිමි. බුරුම වන්දනා ගාථා. මේ වන්දනා ගාථා පෙළ බුරුමයේ බාලයන්ට අකුරු ඉගැන්වීමේදීම උගන්වති. එබැවින් බුරුම ජාතිකයන් වැඩි දෙනෙකුට මෙයින් ගාථා කීපයක්වත් සන්න සහිතව පාඩම් තිබේ. බුදුන් වඳින්නේ මේ ගාථා කීමෙනි. මේ ගාථා සියල්ලම වෙන්වෙන් වූ ගාථා බැවින් කැමැති පමණක් ගාථා පාඩම් කරගෙන වන්දනා කළ හැකිය. තමාට කැමැති ගාථා තැනින් තැන තෝරා පාඩම් කරගෙන උවද වන්දනා කළ හැකිය. මේ ඒ ගාථා පෙළයි. සුගතං සුගතං සෙට්ටං කුසලා කුසලං ජහං අමතං අමතං සන්තං අසමං අසමං දදං සරණං සරණං ලෝකං අරණං අරණං කරං අභයං අභයං තානං නායකං නායකං නමේ. තේරුම සුන්දර කතා ඇත්තා වූ සුන්දර නිර්වාණයට යන්නා වූ ශ්‍රේෂ්ඨ වූ කුසල අකුසලයන් ප්‍රහාණය කළා වූ මරණයක් නැත්තා වූ අමෘතයක් වූ ශාන්ත වූ අසදෘශ වූ අසදෘශ මාර්ගඵල නිර්වාණයන් දෙන්නා වූ ලෝකත්‍රයට පිළිසරණ වූ ලෝකය දන්නා වූ රාගාදී කෙලෙස් සහිත වූ විනේය ජනසන්තානෙහි රාගාදී කෙලෙසුන් නැති කරන්නා වූ ජාති භයාදිය ඉක්මවා සිටින බැවින් නිර්භය වූ ජාති භයාදිය නැති හේයින් අභය ස්ථානය වූ නිවනට විනේය ජනයන් පමුණුවන්නා වූ ලෝකයට නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳිමි. නයන සුභග කායංගං මధుරවර සරෝපේතං අමිත ගුණ ගුණාධාරං දස බල මතුලං වන්දේ. සකල සත්වයන්ගේම නේත්‍රයන්ට ශෝභන වූ කායාංග ඇත්තා වූ මිහිරි වූ උත්තම ස්වරය ඇත්තා වූ ප්‍රමාණ කළ නොහෙන ගුණ සමූහයට ස්ථාන වූ අතුල්‍ය වූ දස බලධාරීන් වහන්සේ වඳිමි. යෝ බුද්ධෝ දිති මාඤ්ඤදාරකෝ සංසාරේ අනුභෝසි කායිකං දුක්ඛං චේතසිකං ච ලෝකතෝ
තං වන්දේ නර දේව මංගලං. තේරුම ස්ථිරව පිහිටි සමාධි ඇත්තා වූ අරහත් ඵල නැමැති ඡත්‍රය දරන්නා වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ ලෝක සත්වයන් නිසා සංසාරේ කායික වූද මානසික වූද බොහෝ දුක් අනුභව කළසේක්ද දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. බත්තිං සති ලක්ෂණ චිත්‍ර දේහං දේහජ්ජුති නිග්ගත පච්චලන්තං පඤ්ඤාදීති සීල ගුණෝ ගවින්දං වන්දේ මුනි මන්තිම ජාති යුත්තං. තේරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර වූ දේහය ඇත්තා වූ ශ්‍රී දේහේ නික්මෙන ෂඩ්වර්ණ රශ්මියෙන් දිලිසෙන්නා වූ ප්‍රඥා සමාධි ශීල ගුණ සමූහය ලබා ඇත්තා වූ අන්තිම ජාතියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. පාතෝ දයං බාල දිවා කරංව මච්චේ යතිනං ලසිතං සිරිහි පන්නින්දු සංකාස මුඛං අනේජං වන්දාමි සබ්බඤ්ඤු මහා මුනින්දං. තේරුම උදේ කාලේ උදාවන බාල සූර්යයා මෙන් භික්ෂු සමූහය මැද ශ්‍රීයෙන් ලීලෝපිත වන්නා වූ පූර්ණ චන්ද්‍රයා බඳු මුව ඇත්තා වූ තෘෂ්ණා විරහිත වූ සියල්ල දන්නා වූ මුනීන්ද්‍රයන් වහන්සේ මම වඳිමි. උපේත පුඤ්ඤෝ වර බෝධි මූලේ සසේන මාරං සුගතෝ ජිනිත්වා අබුඤ්ඤ බෝධින් අරුණෝදයම් හි නමාමි තං මාර ජිනං අභාංගං. තේරුම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂේහි රැස්කල පාරමිතා කුසලස්කන්ධයෙන් යුක්ත වූ සුගතයන් වහන්සේ උත්තම වූ බෝධි මූලයේදී සේනා සහිත වසවර්ති මාරයා පරදවා වෛශාඛ්‍ය පෞර්ණමී දිනයේදී අරුණෝදයේදී සම්‍යක් බෝධිය අධිගමනය කළසේක. පස්මරුන් දිනූ මාරයන් විසින් පැරදවිය නොහැකි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. රාගාදිජේද මල ඥාන කග්ගං සති සමඤ්ඤ ඵලකාභි ගාහං සීලෝග ලංකාර විභූසිතං තං නමාමි විඤ්ඤා වර විද්දු පේතං. තේරුම රාගාදී කෙලෙසුන් සිඳින නිර්මල වූ අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත කඩුව ඇත්තා වූ සම්මා සති නම් වූ පලිහගෙන සිටින්නා වූ ශීල රාශිය නැමැති අලංකාරයෙන් සැරසී සිටින්නා වූ අභිඥානම් උත්තම ඉරිදි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. දයාලයං සබ්බදී දුක්කරං කරං බවන්න වාතික්කම මග්ගතං ගතං තිලෝකනාතං සුසමාහිතං හිතං සමන්ත චක්ඛුං පනමාමි තං මිතං. තේරුම කරුණා මෛත්‍රී ගුණයන්ට වාසස්ථාන වූ සියලු භවයන්හි සම්බෝධිය පිණිස නොඑක් දුෂ්කර ක්‍රියා කළා වූ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රය නැමැති සාගරය ඉක්මවා ලෝකේහි අග්‍රභාවයට පැමිණ වදාලා වූ තුන් ලොවට පිහිට වූ ලාභ අලාභාදී ලෝක ධර්මයන් නිසා නොසැලෙන සමාධිය ඇත්තා වූ ලෝකවාසීන්ට හිත වූ සියල්ල දන්නා නුවණැස ඇත්තා වූ
ප්‍රමාණ කළ නොහෙන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. තහින් තහින් පාරමි සංචයං චයං ගතං ගතං සබ්බහි සුකප්පදං පදං නරා නරානං සුඛ සම්බවං බවං නමා නමානං ජින පුංගවං ගවං. තේරුම, ඒ ඒ ආත්ම භවයේහි දානාදී පාරමී ධර්ම සමූහය රැස් කළා වූ සත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දා වූ සුඛයට හේතු වූ නිර්වාණයට පැමිණ වදාළ වූ දෙවි මිනිසුන්ට සැප ඇති කර දෙන්නා වූ ගරු කළ යුත්තන්ට ධර්මයට නොනමැන්නා වූ ගවයන් වැනි අඥාන ජනයා දිනු පුරුෂෝත්තමයන් වහන්සේට වඳිමි. මග්ගංග නාවං මුනි දක්ක නාවිකෝ ඊහා පියං ඥාන කරේන ගාහකෝ ආරුහ යෝතයෝ බහු බවන්නවා තාරේසි තං බුද්ධ මගප්පහං නමේ. තේරුම, වීර නැමැති හබල නුවණ නැමැති අතින් ගත්තා වූ දක්ෂ නාවික වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් මාර්ගාංග නැමැති නැවට නැග බොහෝ සත්වයන් සංසාර සාගරයෙන් එතර කළසේක්ද සත්වයන්ගේ දුක් දුරු කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. සමතින් සති පරමිතම්බරණං වරබෝධි මූලේ චතුසච්ච දසං පරමිද්දිගතං නරදේවහිතං තිබ ඌප සමං පනමාමි ජිනං. තේරුම, සමත්‍රීංචයත් පාරමිතාවන් රැස්කලා වූ උත්තම වූ බෝධි මූලේදී සිවුසස් දැක වදාලා වූ පරම ඉර්දියට පැමිණ ඇත්තා වූ දෙවි මිනිසුන්ට හිත වූ භවත්‍රයෙන් මිදුනා වූ ජිනයන් වහන්සේ වඳිමි. සත පුඤ්ඤජ ලක්ඛනිකං විරජං ගගනූප මදින් දිති මේරු සමං ජලපූපම සීතල සීල යුතං පටවි සහනං පනමාමි ජිනං. බොහෝ කුසලයන්ගෙන් හටගන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇත්තා වූ රාගාදී කෙලෙස් රජස් නැත්තා වූ ආකාශයේ බඳු නුවණ ඇත්තා වූ මහා මේරු පර්වතයේසේ අකම්පය සමාධි ඇත්තා වූ පියුම්සේ සිසිල් වූ සීලයෙන් යුක්ත වූ පෘථුවිය බඳු ඉවසීම ඇත්තා වූ ජිනයන් වහන්සේ වඳිමි. යෝ බුද්ධෝ සුමති දිවේ දිවා කරෝව සෝ බන්තේ ප්‍රතිජනනේ සිලාසනම්හි ආසින්නෝ සිව සුකදන් අදේසින් ධම්මං දේවානං තමස දිසං නමාමිනිච්චං. තේරුම, සුන්දර ප්‍රඥාව ඇත්තා වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් දිවා කාලේ දිවාකරයාමෙන් බැබලෙමින් රති ජනක වූ පාණ්ඩු කම්බල සෛලාසනයෙහි වැඩහුන්සේක් නිවන් සුව ගෙන දෙන්නා වූ අභිධර්මය දෙවියන්ට දේශනා කළසේක්ද අසදෘශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිත්‍යයෙන් වඳිමි. යෝ පාද පංකජ මුදුතල රාජිකේහි ලෝකේහි තීහි විකලේහි නිරාකුලේහි සම්පාපුනේ නිරුපමෙය තමේවනාතෝ තං සබ්බ ලෝක මහිතං අසමං නමාමි. තේරුම,
යම් බුදුරයන් වහන්සේ කෙනෙක් අවිකල ඌද, निराකල ඌද, පාද පద్ම නැමැති මෘදු තලයේහි හටගත්තා වූ 108ක් චත්‍ර ලක්ෂණයෙන් කරන කොට තුන් ලෝ වැසියන් හා උපමා නොකල යුතු බවට පැමිණි සේක්මය. සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ ඒ අසම වූ ලෝකනාථයන් වහන්සේ වඳිමි. බුද්ධං නරාණං සමෝ සරණා දිචිත්තං පඤ්ඤා ප්‍රදීප ජුතියා විහතන්දකාරං අත්ථාභිකාම නරදේව හිතාවනන්තං වන්දාමි කාරුණික මග්ග මනන්ත ඥානං. තේරුම, දෙවි මිනිසුන් එක් රැස් වන ස්ථානයේ වූ ස්ථිරසිත අත්තා වූ ප්‍රඥා නැමැති ප්‍රදීපාලෝකයෙන් නැසූ මෝහාන්ධකාර ඇත්තා වූ දෙවි මිනිසුන්ගේ යහපත අතිශයින් කැමති වන්නා වූ දෙවි මිනිසුන්ට යහපත සිදු කරන්නා වූ කාරුණික වූ උත්තම වූ අනන්ත ඥාන ඇත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. අකිල ගුණ නිදානෝ යෝ මුනින්දෝ පගත්නවා වනමිසි පතනවහං සංඥාතානං නිකේතං තහිම කුසල ජේතං ධම්මචක්ඛං පවත්තෝ තම තුල මහිකාන්තං වන්දනෙයං නමාමි. තේරුම, සකල ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ පිහිටි ස්ථානය වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් කාය චිත්තයන් ඉක්මවා සිටිනා යතීන්ගේ වාසස්ථාන වූ ඉසිපතන නම් වූ වනයට එළඹ එහි අකුසල් නසන්නා වූ ධර්මචක්‍රය පැවැත්වූ සේක්ද, ඉතා යහපත් වූ අසම වූ වැඳීමට සුදුසු ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. සුචි පරිවාරිතං සුරුචි රප්ප භාගී රත්තං සිරි විසයාලයං ගුපිත මින්ද්‍රියේහු පේතං රවිසසි මණ්ඩලප්පුභූති ලක්කනෝ පචිත්තං සුරනර පූජිතං සුගත මාදරං නමාමි. තේරුම, රාගාදී කෙලෙස් මල නැති හේයින් ශුද්‍ර වූ අන්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ අතිශයින් ශෝභාවත් වූ ශරීර කාන්තියෙන් රංජිත වූ ප්‍රඥා පුණ්‍ය සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරන ලද චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වූ සූර්ය මණ්ඩල චන්ද්‍ර මණ්ඩලාදී ලක්ෂණවලින් විචිත්‍ර වූ පතුල් ඇත්තා වූ දෙවි මිනිසුන් විසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි. මග්ගෝ ලුම්පේන මුහ පටිගාසාදී උල්ලෝල වීවින් සංසාරෝගං තරිත මබයං පාරපත්තං පජානං තානං ලේනං අසම සරණං ඒක තිත්තං පතිට්ටං පුඤ්ඤක්කෙත්තං පරම සුඛදං ධම්මරාජ නමාමි. තේරුම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පසුරෙන් ලෝභ, ද්වේෂ, මෝහාදී මහරල කුඩා රල ඇත්තා වූ සංසාර සාගරය එතෙර කළා වූ ජාත්‍යාදී බය රහිත වූ සංසාර සාගරයාගේ පරතරයට පැමිණවදාලා වූ සත්වයනට ආරක්ෂාවක් වූද, බයට පත් වූවන් සැඟවීමට ස්ථානයක් වූද, අසහාය පිළිසරණක් වූද,
නිවන නැමැති පරතරට යෑමට එකම තීර්ථය ඌද සත්වේනට පිහිට වූ පුණ්‍යක්ෂේත්‍රයේ ඌද පරම සුඛය දෙන්නා ඌද ධර්මරාජයන් වහන්සේ වඳිමි. ඛණ්ඩම්බ මූලේ පරහිත කරෝ යෝ මුනින්දෝ නිසින්නෝ අච්චේ රං සීසං නයන සුභගං ආකුලන්නක් ගිජාලං දුජ්ජා ලද්දං සං මොනෙහි ජාහිතං පටිබේරං අකාසි වන්දේතං සෙට්ටං පරම රතිජං ඉදි ධම්මේහු පේතං. තේරුම, පරහිත කර වූ යම් මුනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් ඛණ්ඩනම් වූ අඹරක මුල වැඩහිඳ ජනයන් විශ්මයට පත් කරන්නා වූ දෙවි මිනිසුන්ගේ නේත්‍රයන්ට යහපත් වූ ජලයෙන් ආකුල ගිනිතලින් යුක්ත වූ දෘෂ්ටි ජාලයෙන් විද්වංසනය කරන්නා වූ සකල සර්වඥයන් වහන්සේලා විසින් නොහරන ලද්දා වූ ප්‍රාතිහාර්ය සීක්‍රීන් කළසේක්ද ශ්‍රේෂ්ඨ වූ පරම රතිජනක වූ ඉර්ති ධර්මයන්ගෙන් යුක්ත වූ ඒ මුනීන්ද්‍රයන් වහන්සේ වඳිමි. මුනින් දක්කෝ යවේ කොද යුද යරුණෝ ඥාන විතන්න බිම්බෝ විනෙයප්පා නෝගං කමල කතිකං ධම්ම රන්සී වරේහි සුබ්බෝදේසි සුද්දේ තිහව කුහරේ ව්‍යාපත්ති කිත්ති නංච තිලොක්ක චක්කු දුකම සහනං තං මහේසින් නමාමි. තේරුම, මහා කරුණා සංඛ්‍යාත අරුණාලෝකය ඇත්තා වූ ඥාන සංඛ්‍යාත පුළුල් මඩුලු ඇත්තා වූ අසහාය වූ යම් මුනීන්ද්‍ර නැමැති සූර්ය මණ්ඩලයක් භවත්‍රය නැමැති විලෙහි ශුද්ධ වූ පද්ම නැමැති විනේය ජන සමූහය උත්තම වූ ශ්‍රී සද්ධර්ම රශ්මීන් ප්‍රබෝධ කළසේක්ද පතලා වූ කීර්ති ඇති තුන් ලොවට අසහාය නේත්‍රයක් වූ සෙස්සන්ට ඉවසිය නොහෙන කරුණු ඉවසීමට සමත් වූ මහේෂීන් වහන්සේ වඳිමි. යෝ ජිනෝ අනේක ජාතියං සපුත්තදාර මංග ජීවිතම්පි බෝධි පේමතෝ අලග්ග මානසෝ අදාසියේව අතිකස්ස දාන පාරමින් තතෝ පරමං අපූරි සීල පාරමාදික් කම්පි තාස මිද්දියෝ පායාත මග්ගතං තමේක දීපකං නමාමි. තේරුම, පස්මරුන් දිනූ හේයින් ජින නම් වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සම්බෝධිය කෙරෙහි ප්‍රේමයෙන් අඹදරුවන් සහිත වූ ශරීර අවයවයන්ද ජීවිතයේද ඒවා කෙරෙහි ඇල්මක් නැතිව ඒවායින් උවමනා තැනැත්තාට දුන්සේක්ද දාන පාරමිතාවද නැවත සීල පාරමිතාදියද පිරුසේක්ද ඒ පාරමීන්ගේ සමෘද්ධියෙන් ලෝකේහි අග්‍රබවට පැමිණිසේක්ද ලෝකයාට අසහාය පිළිසරණක් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳිමි. දේවා දේවාති දේවං නිදන වපුදරං මාර බංගං අබංගං දීපං දීපං පජානං ජයවර සයනේ බෝධිපත්තං දීපත්තං බ්‍රහ්මා බ්‍රහ්මා ගතානං වරගිර කතිත්තං පාපහීනං පහීනං ලෝකා ලෝකාබිරාමං සතත්ත මහිනමේ තං මුනින්දං මුනින්දං. තේරුම, සම්මුති දේව උප්පත්ති දේවයන්ට උත්තම හේයින් අති දේව වූ අන්තිම දේහය දරන්නා වූ මාරයන් බංග කරන්නා වූ මාරයන්ට හිංසා කළ නොහෙන්නා වූ සත්වයන්ට ප්‍රඥාව නැමැති පහන දල්වන්නා වූ උත්තම වූ
බෝධි පර්යංකේහි සම්බෝධියට පැමිණ වදාලා වූද නිවනට පැමිණ වදාලා වූද තමන් වහන්සේ වෙත පැමිණෙන මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයන්ට උත්තම වූ ධර්මය වදාරන්නා වූ හීන වූ පාපයන් අරහත් මාර්ගයෙන් දුරු කළා වූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන් ඇලුම් කරන්නා වූ පංචවිද මුනීන්ට ඊශ්වර වූ මුනීන්ද්‍රයන් වහන්සේ සමකල්හි වඳිමි. බුද්ධෝ නිග්‍රෝධ බිම්බෝ මුදුකර චරණෝ බ්‍රහ්ම සෝසේනි ජංගෝ කෝසච්ඡ ද ජාතෝ පුනරපි සුගතෝ සුප්පතිට්ඨිත පාදෝ මුදෝ ධාතුන්න ලෝමෝ අතමපි සුගතෝ බ්‍රහ්ම උජුගත බාවෝ නීලක්ඛී දීඝපන්හි සුකුම මලච්චවි තෝමර රසග්ග සග්ගි. තේරුම බුදුරජාණන් වහන්සේ උසින්හා මණ්ඩලයේ සම වන නුගරුකසේ උසට සමාන වූ බඹයෙන් යුක්ත වෙනසේක. ලදරුවකුගේ අතුල පතුලසේ මොලොක් අතුල් පතුල් ඇතිසේක. බ්‍රහ්මයන්ගේ හඬබඳු අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් යුක්ත වෙනසේක. ඒනි මෘගයන්ගේ ජංගා සෙයින් මසින් හාත්පසින් පිරුණු වට වූ ජංගා ඇතිසේක. වෘෂභාදීන්ගේ මෙන් කෝෂයෙන් වැසුණු පුරුෂ ව්‍යංජනයන් ඇතිසේක. නැවතද සුගතයන් වහන්සේ සම තැනක්ම භූමියෙහි ස්පර්ශ වන සම වූ පතුල් ඇතිසේක. දෙබෙම අතරෙහි පිහිටි මෘදු වූ සුදු වූ ඌර්ණ රෝමය ඇතිසේක. නැවත සුගතයන් වහන්සේ බ්‍රහ්මයාගේ මෙන් ඍජුව පිහිටි ශ්‍රී දේහය ඇතිසේක. නේත්‍රයන්හි නිල් පැහැය ඇතිවිය යුතු තැන්හි දියබෙරේ මලට බඳු මනා නිල් පැහැයෙන් යුත් නේත්‍ර ඇතිසේක. සුදුසුසේ දික්කු විලුම් ඇතිසේක. දූලි හෝ වැලි හෝ නොඇලෙන සියුම් සිවිය ඇතිසේක. වර්ණනා කළ යුතු අක් උඩුකුරුව පිහිටි රසනහර ඇතිසේක. චත්තාලි සග්ග දන්තෝ සමක ලපනජෝ අන්තරං සප්පීනෝ චක්කේක නංකිත පාදෝ අචිරල දසනෝ මාරපූ සංකපාදෝ තිට්ටන්තෝ නෝන මන්තෝ බයකර මුදුනා ජන්නුකා නාමසන්තෝ වට්ටක්කන්දෝ ජිනෝ ගෝ තරුණ පකුමකෝ සීහ පුබ්බද්ද කායෝ. තේරුම උත්තම වූ සතලිහක් දත් ඇතිසේක. කපා මට්ටම් කලාක් මෙන් සමව පිහිටි දත් ඇතිසේක. පරිපූර්ණව පිට ඇතිසේක. චක්‍ර ලක්ෂණයන්ගෙන් යුත් පා ඇතිසේක. අතුරු සිදුරු නැතිව මැනවින් පිහිටි දත් ඇතිසේක. පස්මරුන් දිනු තථාගතයන් වහන්සේ උස්ව පිහිටි ගුල්පයෙන් යුත් පා ඇතිසේක. මොලොක්කු අතියුවලින් ඉසිටගෙන නොනෙමි දෙදෙන පිරිමදිනාසේක. මනාකොට වටකල කලයක කරසේ වට වූ ගෙල ඇතිසේක. එක්කෙනෙහි උපන් රතු වස්සෙකුගේ ඇස්මෙන් විප්‍රසන්න ඇස් ඇතිසේක. සිංහයාගේ පූර්ව කයසෙයින් සෑම තැනම පිරුණු කය ඇතිසේක. සත්තප්පි නෝච දිගංගුලි මතසුගතෝ ලෝමකූපේක ලෝමෝ සම්පන් නෝදාත දාට්ටෝ කනක සමතචෝ නීල මුංගග්ග ලෝමෝ සම්බුද්ධෝ තූල ජිවහෝ අත සීහහනුකෝ ජාලි කප්පාද හත්තෝ නාතෝ උන්හිස සීසෝ ඉතිගුණ සහිතං තං මහේසින් නමාමි. තේරුම
තථාගතයන් වහන්සේ දෙයත් පිටය දෙපා පිටය අංශ කූට දෙකය පිටය යන සත්තන්හි ඇතනහර නොපෙනෙන්නේසේ පිරුණු මස් ඇතිසේක දිගින් සම වූ අත්පා ඇඟිලි ඇතිසේ එක් එක් රෝම කූපයක් එක් එක් ලෝමයේ බැගින් ඇතිසේක මැනවින් සුදුස වූ දාඨා ඇතිසේක උපදෙමු රන් පිළිමයක්සේ රන්වන් වූ සිවි පැහැ ඇතිසේක දක්ෂිනාවෘත්තව අග උඩ බලා සිටින අංජන වර්ණ රෝමයෙන් යුක්ත වනසේක සම්බුද්ධයන් වහන්සේ වර්ණ සම්පන්න වූ දිග පුළුලැති ජීවහායෙන් යුක්ත වනසේක සිංහයන්ගේ හනුසෙයින් ස්ථූල හනු ඇතිසේක දක්ෂ වඩුවකු විසින් නිමවන ලද දැවල් කවුලුවක් බඳු අත්පා ඇතිසේක ලෝකනාපයන් වහන්සේ නලල් පටක්සේ පිහිටි මාෂ පටලේකින් යුක්ත හිස ඇතිසේක ද්වත්තිං ෂත්වර මහා පුරිස ලක්ෂණ සංඛ්‍යාත මේ ගුණයෙන් යුක්ත වූ ඒ මහේෂීන් වහන්සේ වඳිමි. බුද්ධෝ බුද්ධෝති ගෝසේ අති දුර්ලභතරෝ කා කතෝ බුද්ධ භාවෝ ලෝකේ තස්මා විභාවි විවිධ හිත සුඛං සාදවෝ පත්ත යන්තා ඉට්ටං අත්තං වහන්තං සුරනර මහිතං නිබ්භයං දක්කිනෙයං ලෝකානං නන්දි වඩ්ඩනං දසබල සමං තං නමස්සන්තු නිච්චං. තේරුම බුද්ධ බුද්ධ යන ഘോഷේද අතිරු දුර්ලභය. බුදු බව ගැන කියනු කිම? එබැවින් ලෝකේ හිනුව නැත්තා වූ සත්පුරුෂයෝ නානා ප්‍රකාර හිත සුඛයන් ප්‍රාර්ථනා කරමින් ඉෂ්ටාර්ථය සිදු කර දෙන්නා වූ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ නිර්භය වූ දක්ඛිනෙය වූ ලෝකයාගේ සතුට වර්ධනය කරන්නා වූ අසම වූ ඒ දස බලයන් වහන්සේට නිරන්තරයෙන් නමස්කාර කෙරෙත්වා. ප්‍රාර්ථනා ගාථා. පුඤ්ඤ නේතේන සෝහං නිපුන මති සතෝ සම්පරායේ ච තිත්තෝ දක්ඛෝ දිට්ටිජ්ජු පඤ්ඤෝ අවිකල විරියෝ භෝගවා සංවිභාගී තික්ඛෝ සුරෝදි තත්තෝ සපර සපහ රහිත චරෝ දීග ජීවි ආරෝගෝ දනඤ්ඤෝ වන්නෝ යසස්සි අති බල වදරෝ කිත්තිමා බ්‍යත්ත බ්‍යත්තු පේතෝ සගෝ ධාතුංගු පේතෝ පරම සිදරෝ දිඨ ධම්මේ විරතත් විරත්තෝ ලජ්ජී කල්යාණ මිත්තෝ අවිරත කුසලෝ පංච සීලාදී රක්කෝ අපිච්චෝ අපකෝදෝ අති උජු හදයෝ ඉද්ධිමා අප්පමෙයෝ පාසංසෝ පේම වාචෝ සුජන ගුණ විදු මාමකෝ සෝ භවෙයං. මේ පිනෙන් ඒ මම මතුහත් භවෙහි සියුම් නුවණ ඇත්තේද සිහි ඇත්තේද ලද දෙයින් තෘප්ති ඇත්තේද ක්‍රියාවන්හි දක්ෂේද්ද ඍජු දෘෂ්ටි සංඛ්‍යාත ප්‍රඥාව ඇත්තේද අනුන වූ වීරය ඇත්තේද භෝග ඇත්තේද දිය යුත්තන්ට දෙන ස්වභාවය ඇත්තේද තියුණු නුවණැත්තේද ජනයා අතර සූර වූයේද නොවෙනස් වෙන සිත් ඇත්තේද ආත්මාර්ථ පරාර්ථයන් සිදු කරන්නේද දීර්ඝායු ඇත්තේද රෝග නැත්තේද ශ්‍රීමත් වූයේද මනා ගුණ වර්ණ ශරීර වර්ණ ඇත්තේද පියවර ඇත්තේද අධික කාය බල ඥාන බල ඇත්තේද කීර්ති ඇත්තේද ඉවසීම් ඇත්තේද ශ්‍රද්ධා ඇත්තේද දාන වස්තු ඇත්තේද පරම ශ්‍රී ඇත්තේද වර්තමාන භවයේහි කාමයන් කෙරෙහි නොඇලෙන්නේද පව් කිරීමට ලැජ්ජා ඇත්තේද කල්‍යාණ මිත්‍රයන් ඇත්තේද
කුසලෙහි ඇලුනේද? පංචශීලය ආරක්ෂා කරන්නේද? ලෝභ නැත්තේද? ක්‍රෝධ නැත්තේද? ඊතා අවංක සිත් ඇත්තේද? ඉර්ධි ඇත්තේද? ගුණෙන් හා ධනෙන් ප්‍රමාණ නොකල හැක්කේද? සීලාදී ගුණෙන් නිසා ප්‍රශංසාවට සුදුසු වූයේද? ප්‍රේමණීය කතා ඇත්තේද? සත්පුරුෂ ගුණ දන්නේද? බුද්ධාදීන්ට ආදර ඇත්තේද? වෙම්වා.